දැන් මේ සිරිසේන මහත්මයා මීට සති දෙක තුනකට කලින් ආණ්ඩුවෙන් ඉවත් වෙලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් වෙලා එතුමා පැවැත්වුවා හිටපු ජනාධිපතිනිය සමග මාධ්‍ය හමුවක් කොළඹ නවනගර ශාලාවේදී ප්‍රසත් පැවැත්වුණේ. නමුත් දැන් එදා නෙමෙයි එතුමා මේ තීරණය අරන් තියෙන බව පැහැදිලි වෙන්නේ. ඊට කලින් ඉඳන් මේ එතුමා මේ තීරණය ගන්න සැලසුම් කරලා තියෙන බවට තොරතුරක් වාර්තා වුණා. ඔව් විශේෂයෙන්ම මේ තොරතුරු වාර්තා වුණේ ජනාධිපතිමාගේ පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේදී. පාර්ලිමේන්තු සංකීර්ණයේ තියෙනවා දෙවෙනි මහලයේදී ජනාධිපතිමාගේ පාර්ලිමේන්තු ලේකම් කුමාරසිට්ටිග මහත්මයා කාර්යාලය තියෙන්නේ වම්පසට වන්නට. මෙහිදී මේක අනාවරණ වුණ එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පසුගිය දවසක එනවා පාර්ලිමේන්තුවට. ඇවිල්ලා ඉතාමත් හොර රහසේ හෙට්ටිග මහත්මයා කාමරේ කවුරු නැති කාර්යාලේ කවුරු නැති වෙලාවක ඔහු හොඳින් සොයා බලා එනවා. එතන සතර කම්මන්ත්‍රණයක් සිද්ධ වෙන්නේ. හිටපු කාර්යාල කාර්යසහගත එළියට යනවා. දෙහිටිගේ මාත්මද එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරයාත් පමණ අපිට දැනගන්න. ඔහුගේ කාලේ තව සතර කම්මන්ත්‍රණ කිහිපයක් ආරම්භ වුණානේ ප්‍රසද්ද වෙන්නේ. නම කියන්න බෑ. නමුත් දකුණු පළාත නියෝජනය කරන අපේ දිස්ත්‍රික්කේ ගියන්නත් බෑ. ඒකට පොඩි ඉඟියක් ලැබෙනවනේ. දකුණු පළාත නියෝජනය කරලා එක්සත් ජාතිපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක්. ඔය ඇවිල්ලා මේ කතා වෙනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආගමනය ගැන. ඉතින් දෙහිටිගේ මාත්මයා කියනවා යම් කිසි කාරණයක් මෛත්‍රීපාල මහතාගේ පාර්ශ්වයෙන් යම් යම් අවස්ථාවලදී ඔහුට ලැබුණා. අගමැතික මෛත්‍රීපාල මහත්මයාට දෙන්න කියන ඉල්ලීම ආවා කියන කාරණේ. එතකොට හෙට්ටිගේ මහත්මයා කිව්වා ඒ පාර්ශ්වයට කියලා තියෙනවා මේ අවස්ථාවේදී දැන් ශ්‍රී ලංකාවේ පක්ෂයේ ජේෂ්ඨයෙක් තමයි දීමු ජයරත් මහත්මයා. ඒ ජේෂ්ඨයෙක් අගමැති ධුරයේ දරද එකසැරට මේක වෙනත් කෙනෙකුට දෙන එක ඒක හොඳ දෙයක් නෙවෙයි. ජේෂ්ඨයින්ට සලකන පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී එහෙම කරන්න බෑ. එහෙම කළොත් ඒක දීමු ජයරත් මහත්මයාට කරන අගෞරවයක්. ශ්‍රී ලංකා නිදහස් ජේෂ්ඨයින්ට සලකන්නේ නැහැ කියන මතයක් එනවා. ඒක හොඳ නැහැ. මොකද ජනාත්මා ජාම සංවේදී පුද්දලෙක්. ਉਹ කැමති නැහැ ඒ වගේ හිත විදින වැඩ කරන්න කියන කාරණා හෙට්ටිගේ මහත්මයා කිව්වා. මේ අවස්ථාවේදී හෙට්ටිගේ මහත්මයා තවත් කාරණයක් කිව්වා. ඒ අවස්ථාවේදී කිව්වට පස්සේ ඒ පුද්දලයා කිව්වා ඒ පාර්ශ්වයෙන් පැමිණි පුද්දලයා කිව්වා මෛත්‍රීපාල මහත්මයා බොහෝ විට එහෙම වුණොත් යන්න ඉඩ තියෙනවා කියලා ඉඟේකුත් දුන්නා. කොහොම හරි දැන් මේ මන්ත්‍රීතුමා එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීතුමා හෙට්ටිගේ මහත්මයා කනට කරලා කියනවා. බොහොම රහසින් මේක සැලසුම අපිට හෙළුණා එක්සත් ජාතිපක්ෂය තුල දැන් කතා වෙනවා. ඒක හෙටරි දෙලියට එයි. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉඳලා තියෙන්නේ අගමැතිකම අරගෙන අගමැතිකම දරද්දි විපක්ෂයට ගිහලා පොදු අපේක්ෂකයා වෙන්න. එහෙම වුණා නම් එතන කතා බහ වෙලා තන එහෙම වුණා නම් අර වටිනාකම වැඩි වෙනවනේ. හිටපු අගමැති විදිහට තමයි ජනාධිපතිතුමා යන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපති තමයි මේ උපදෙස් ලබා දීලා තියෙන්නේ. මේ පිළිබඳව සාකච්ඡාවට කිහිපයක් පැවැත්ලා තියෙනවා. ඒ නිසා තමයි උපරිම උත්සාහයක් ගත්තේ. නමුත් අගමැතිකම කොහොම හරි ලැබුණේ නැහැ. ලැබුණනම් මේක වෙනත් විදිහකට වෙන්න පුළුවන් කියන කාරණා එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරයා හෙට්ටිග මහත්මයාට කියලා ඔහු වටපිට බලලා ඉක්මනට යන්න ගියා ඇතනේ. දීර්ඝකාලීන සැලසුමක්. ඔව්. දීර්ඝකාලීන සැලසුමක්.